මොනවද තාත්තේ කරන්නේ? උන් අතර මහ වුණානේ අපිට. අනිත් එක උන්ගේ ගෙදර දින්. උඹ දෙකක් දෙන්න එපා මූණ සමතලාවෙන්. පිස්තෝලේ අරන් ගියා නම් අහසල දෙකක් තිබ්බා. ආ තාත්තට වීරය වගේ ගෙදරින් ඉන්න එක බයින් තිබුණා. අනිත් එක ඒ වගේ තැනකට යද්දි තාත්තේ මට කෝල් එකක් ගන්න. තාත්තට පුතෙක් ඉන්නෝනේ. කෝල් එකක් ගහුණා කිලිම ජිප් එක නැග්ග ගේ ඉස්සරහ. බැරිම වුණොත් කල්පනාට කෝල් එකක් ගහනවා. අම්මේ කෝල් එකක් ගහලා ඉවරයි ස්කොඩ් එකක් ගෙන ගන්න. අපි උන්ව බය කරලා තියාගන්න ඕනේ තාත්තේ. අයියෝ ඒකනේ කියන්නේ අසේලා. ඔයා එතන ගිහලා උන් දෙනගේ කතාව අහගෙන ආවනේ. එහෙම හරියනවද? එහෙම හරියනවද? අඩු ගන්න උන් දෙනගේ කිකුටවත් ඔයා ගැහුවේ නැද්ද? ගැහුවේ නැද්ද? සීමිනි මේ ඔයාට මේ මොකවත් තේරෙන්නේ නැහැ. ඊට අපා මූට මෙලෝ දෙයක් තේරෙන්නේ. ඔය අම්මා කෙනෙක් කෙනෙක් ඌ හදපු විදිය තමයි. ඌට ඌව තේරෙන්නේ නැහැ. ඌට රට තේරෙන්නේ නැහැ. ගම තේරෙන්නේ නැහැ. මොන මගුලක්වත් තේරෙන්නේ නැහැ. අනිත් ඔය අම්මා කෙනෙක් කෙනෙක් ලැජ්ජ වෙන්න ඕනේ. දැන් මෙතන ඔයා කියන්නේ දැන් මගේ කෙල්ල යාළු වෙලා ඉන්න කොල්ලා මට හම්බ වුණාම ඌට ගහන්න කියලාද මට කියන්නේ? ගහන්න කියලාද කියන්නේ? ඒකද හරි? එහෙමද හොඳ? අනේ මේ මට එකක් කියන්න පුළුවන් අපේ කෙල්ල ඌට පට්ට ආදරේ. එච්චරයි. ආදරේ. ඉතින් තාත්තා මොකද කියන්නේ? උන් දිනට ලව් කරන්න දෙන්නේ කියලාද? තාත්තේ ඒ වගේ නංගි අර උන් මේ කොහෙවත් යන්නේ කි? එහෙම කරන්න පුළුවන්ද අම්මේ කියන්නකෝ මෙයාට. අනේ මේ කටවාගෙන ඉඳපන් කලන කටවාගෙන ඉඳපන් බම් මොන බම්බුවද්ද දන්නේ? අර පොඩි කාලේ වගේ ගිහිලා කිරි විදුරු හතරක් බීලා ගිහිලා බුදේ ගණන් රැද්දක් පෙරවගෙන උඩට ගිහිල්ලා මෙයා මේ මගුලක් කතා කරනවා. අනිත් එක දැන් මම ඒ කොල්ලට එවිලේ ගැහුවා නම් අපේ කෙල්ල ඉස්සරහා මොකද වෙන්නේ? ආදරේ තව වැඩි වෙනවා. ආදරේ තව වැඩි වෙනවා. මේ ප්‍රස විසඳ ගන්න හම්බ වෙන්නේ අපිට. ඒක තමයි වෙන්නේ. ඕගොල්ලන්ට මේ මොකවත් තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේ බજાર එකට ගිහිල්ලත් නැහැ. අනිතික මේ සමාජයේ ජීවත් වෙලත් නැහැ. එච්චරයි. හරි හරි. අපි ඔය කොහෙවත්ම ගිහිල්ලා නැහනේ. ඔයා තමයි ওই බාර් වලයි හැමතැනම ගිහිල්ලා තියෙන්නේ. ওই ගජාර් බજાર අපිට මොකුත්ම තේරෙන්නේ නැහනේ. දැන් තේරෙන මනුස්සයනේ කියන්නකො බලන්නේ මොකද්ද කරන්න හදන්නේ කියලා ඉස්සරහට. හරි මෙච්චරයි. කරන්න හදන්නේ මෙච්චරයි. දැන් දුව ආවට පස්සේ එයාගෙන් මේ ගැන වචනයක්වත් අහන්න එපා. කතා කරන්න ඕනෙත් නැහැ. තේරුණානේ? ඊට පස්සේ මේ ගැන තාත්තට කියන්නත් එපා. මං ඒක බලා ගන්නවා. අපි ඔය කිසි දෙයක් කියන්නේ යන්නේ නැහැ. හැබැයි තින් චූටි දුව ලස්සනට සියගේ කනේ හැමදේම තියෙයි. හරි හරි. මං ඒක බලා ගන්නම්කෝ. මේ ප්‍රශ්නේ අපි මෙච්චර දවසක් කරපු දේවල් හරියන්නේ නැහැ සීමිනි. හරි. මේ ලෙඩේට අපි දීපු බෙහෙත් ඖෂධ හරියන්නේ නැහැ. ඒකට වෙනම එකක් කරන්න වෙනවා. ඒක නිසා පොඩ්ඩක් කල්පනා කරගෙන ඉන්න. අනිත් එක මං එකක් කියන්නම්. කල්පනත් මේකට වග කියන්න ඕනේ. වග කියන්න ඕනේ. කල්පනය? අම්මේ කල්පනය අහිංසකයනේ. ඌ අපේ පවුලට මෙච්චර උදව් කළා තාත්තේ. අපේ නංගිට මෙච්චර ආදරය කළා. මෙච්චර වටින තෑගි දීලා. එච්චර හැම කළාත් අපේ නංගිනේ ඌට කැමති නැත්තේ. අනිත් එක එතකොට ඒක ඌගේ වැරද්දක් වෙන්නේ කොහොමද? ඒක මේ අපේ එක්කිනාගේ වැරද්දක්. කලන උඹේ නංගි උඹ වගේ නෙමෙයි. තේරුණාද? උඹ ওই ටෑගි බෝගෝල්ට ආදරේ වුණාට කෑදරේ වුණාට එයා ඒකට එහෙම එකක් නැහැ. එයා වෙනස්. අපේ පවුලේ වෙනස්. තේරුණානේ? එයා වෙනස් විදිහකටයි මේ ප්‍රශ්නේ දිහා බලන්නේ. අපිත් බලන්න ඕනේ එහෙම වෙනස් විදිහකට. මං එයාගෙන බලා ගන්නම්. තමුන් කලබල වෙන්න ඕනේ නැහැ කවුරුවත්. මං ඒක ඒ විදිහට බලා ගන්නම්. එච්චරයි.